Pegam Sri Lanka Matalata, this with this Rekia Avasta, Martha Visita Visituna, Edgar Kridanganedi. Quick voting for unforgettable memories through the power of music. ඔවිද පිට්ටනිය ඒගොල්ලන්ගේ බෝල බැට් සියල්ලත් ඒගොල්ලන්ගේ අන්තිමට විනිශ්චයකාරයෝත් ඒගොල්ලන්ගේ ඒ හින්දා මේ මේ පුළුවන් තරම් දවසක් සෙල්ලම් කරපල්ලා අන්තිමට දිනනවාද පරදිනවාද කියන එක තීරණය කරන්න අපි කියලා අපිට හිතුව විදිහට සෙල්ලම් කරන්න දීලා මැච් එක දිනෙව්වා එච්චරයි සමහර විට ඉතින් අපි මේක හුදෙක් විශ්වාස අපි විශ්වාස කරා කෙහෙලිය රමුක් කැල්ල ඇමතිවරයාගෙන් ඉගෙනගත්ත පාඩම ආණ්ඩුපක්ෂය අය ඇත්ත වශයෙන්ම වැරදිකරුවෙක් අපරාධකරුවෙක් වෙනුවෙන් පෙනී හිටලා ඒ වෙනුවෙන් ඡන්දය දීලා ඔහුව වර්ණනා කරලා කුණුගාගත්ත ආණ්ඩුපක්ෂය අය අපි විශ්වාස කරා යම් සදාචාරයක් තියෙනවනම් අඩුම තරමේ ඡන්දයෙන් වැලකිලාවත් ඉන්න කොටසක් ඉදිරිපත් වෙයි කියලා. ඒත් ඉතින් අපි විශ්වාස අපි අපි අපේ යටිහිතේ යම් හැඟීමක් තිබුණා. මොන කුණුගොඩ ගෙනාවත් අනුමත කරන මොන කුණුගොඩ ගෙනාවත් භුක්ති විඳින ඒ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රී නඩය මේකත් ඒ විදිහටම භුක්ති විඳී කියලා අපේ යටිහිතේ සැකයකුත් තිබුණා. IMF යෝජනාවලි ගැනද නැහැ ඉතින් IMF යෝජනාවලි ගැන අපිට විපක්ෂයක් හිටින්න ඒ නියෝජිතව කමුණා දැන් ඊයේ පොඩි අන්තිම මාධ්‍ය විශ්ලේෂණය මුකුත් කරලා තියෙනවා ලංකාවේ මුදල් ලබා දෙනවා කියලා ඒ ගැන මොකද නෑ ඉස්සර වෙලාවම මේ ආර්ථික අර්බුදයට යනකොට අපේ පක්ෂයෙන් තමයි අපේ නායකතුමා තමයි ඉස්සර වෙලාවම යෝජනා කරේ කරුණාකරලා යන්න IMF එකට කියන එක එතකොට අපි ඉන්න මේ ලිම්මැඩි සංකල්පයක ගෝත්‍රික සංකල්පයක නෙමෙයි. එතකොට එක්සත් ජාතිය පක්ෂයේ හිටපු හොඳම ආර්ථික විශේෂඥයින් තුන් දෙනාම ඉන්නේ අපි එක්ක. හර්ෂද සිල්වා, ඉරාන්, කබීර් මේ තුන් දෙනා. එතකොට අපේ විපක්ෂ නායකතුමාටත් ආර්ථිකය ගැන විශාල දැක්මක් තියෙනවා. ඒ දැක්ම තියෙන නිසා තමයි IMF එකට යන්න කියලා කිව්වේ. IMF එක සමග සාකච්ඡා කළේ. නැතු අර අර මාලිමාවේ කට්ටිය කියනා වගේ IMF එක ඕනනම් අපි එක්ක සාකච්ඡා කරන්න ඕනේ ඈ අපි දාන කොන්දේසි වලට යාලා එකඟ නම් තමයි මේ අපි ඒ ණය ගන්න ඒ වගේ ගොන් කතා අපිට කියන්න බෑ අර ගැලරිය චූන් වෙන මේ මේ රටේ ජනතාව චූන් වෙන ගොන් කතා අපිට කියන්න බෑ හැබැයි අපි IMF එක එක්ක ගනුදෙනු කළා නම් මීට වැඩිය මේ සමාජ සුබ සාධනය සහ මානුෂිකව අර මානුෂික කොන්දේසිත් එක්ක ගනුදෙනු කිරීමේ අවස්ථාවක් අපි උදා කරගන්නවා. මොකද එතනදී IMF එක වුණත් අපි විශ්වාස කරනවා පිළිගන්නේ කියලා. අපි ඒක කළා නම් අපිට ජනතාව සමග ගිවිසුමක් තියෙනවා. විශාල ජනපදනමක් තියෙන පක්ෂයක් හැටියට අපිට ඒ ගිවිසුම තියෙන නිසා IMF එක උනත් තීරුම් ගනීවි ජනතාවගෙන් මතුවෙච්ච පක්ෂයක් හැටියට මේ ඉදිරිපත් කරන යෝජනා සාධාරණයි කියන එක. හැබැයි IMF එකත් දන්නවා දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හුදෙක් මැනේජර් කෙනෙක් පාලකෙක් චීප් ඔෆිසර් කෙනෙක් ප්‍රධානියෙක් පමණයි ඔහුට ජනතා බලවේගයක් ඔහුව ඔසවා සිටිය හැකි ජනතා බලවේගයක් නැහැ කියන එක. ඒ පොහොට්ටුවට ලබා දුන්න ජනවරම අද ඔහුට ශක්තිය දෙන පොහොට්ටුව තුල නැහැ කියන එකත් IMF එක දන්නෝ. ජනතාව සමග කොන්දේසියක් ජනවරමක් නැති දේශපාලන නායකයන් පිරිසක් සමග සාකච්ඡා IMF එක සාකච්ඡා කරලා ගණදෙනුව විසඳ ගන්නවට වඩා ජනතා පදනමක් තියෙන විශාල ජනතා ප්‍රවේශ ප්‍රවාහයක් පිටිපස්සෙ ඉන්න සමග ජන බලවේගය වගේ දේශපාලන පක්ෂයක් එක්ක IMF එක ගණදෙනු කළා නම්
ඊට වැඩිය ලිහිල් තැනකට යන්න ඒගොල්ලොත් සාධාරණ වෙනවා කියන එක අපි දන්නවා. කොහොම වුණත් ඉදිරියටත් IMF එකේ සහයෝගය අපිට අවශ්‍යයි. ඒක බොහොම මානුෂිකව කටයුතු කරන්න අපි සූදානම්. ඔව්, ඉතින් ඒක නවත්තන්න ආණ්ඩුව විතරක් නෙමෙයිනු උත්සාහ කරන්නේ. මාලිමාව නොහොත් ජනතා විමුක්ති පෙරමුණටත් ඒක අර අර ඇහි කටු අනිනවා වගේ. දැන් ආණ්ඩුවටත් ඒක කටු අනිනවා වගේ. එතකොට අර අන්ධකාරයට සාප කර කර ඉන්නවට වඩා එක පහන් වැටියක් පහන් තිරයක් හරි එක ඉටිමත්දමක් හරි පත්තු කරගෙන මේ විපක්ෂ නායකතුමා අරගෙන යන කාර්යභාරයට ආශිර්වාද කරනවා වෙනුවට අද ආණ්ඩුවෙත් ඇහි කටු අනිනවා වගේ වෙලා තියෙනවා. හැමදාම මාලිමාව නොහොත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් ජනතාවට නොව ජනතාවගෙන් පක්ෂයට හැමදාම සම්මාදන් එකතු කරන කණ්ඩායමක් හැටියට ඒගොල්ලෝ කවදාවත් මේ ජනතාවට දෙයක් දෙන්නේ නැහැ නේ. ජනතාවගෙන් කීයේ කී හරි එකතු කරගන්නේ, මගුල් ගෙදර කීයක් කීයක් හරි දෙන්න ඕනේ, බේත් ගන්න ගියත් කීයක් හරි දෙන්න ඕනේ, පොලට ගියත් හැම දෙයකටම ගියත් කීයක් හරි දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ටත් මේක ඇහි කටු අනිනවා වගේ වැඩක්. ඉතින් මං හිතන්නේ අපේ විපක්ෂ නායකතුමා ওই මොන බාධක ආවත් මොන ගැටලු ආවත් සක්වල වැඩසටහන, ওই බස් රථ ලබා දීමේ වැඩසටහන, හුස්ම වැඩසටහන, රෝහල් වලට පරිත්‍යාග කිරීමේ වැඩසටහන් ඒව එකක්වත් නවත්තයි කියලා මං හිතන්නේ නැහැ. ඉතින් අරගොල්ලන්ගේ නම් ඇස්වල කටු වනිනවා වගේ, නැත්තම් අර ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනේ අර ගර්භණී මාතාවන්ට හාල් පැකට් එකක් ඇතුළු ඒ ආහාර ඒ මල්ලක් ලබා දීම වෙනුවෙන් මොන තරම් මඩ ගැහුවද ඒ අහිංසක දුප්පත් අම්මලාට මව්වරුන්ට. අද පෝෂණය අඩු වෙලා පෝෂණය නැති වෙලා මන්ද පෝෂණයෙන් බැටකන මව්වරුන්ට මව්වරුන්ගේ දිනේදී ඒ ලබා දුන්න ඒකටත් මඩ ගහපු එක. ඉතින් මේ 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 රටේ ඉන්න කුහක මිනිස්සු විශේෂයෙන් මාලිමාව සහ දැන් ආණ්ඩුව මේක කරන්නේ වෛරයට, තරහට. රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක වෛරයි තරහයි. හැබැයි මාලිමාව ජනතා විමුක්ති පෙරමුණ මේක කරන්නේ කුහකකමට. මාලිමාව නොහොත් ජනතා විමුක්ති පෙරමුණ පිරිලා ඉන්න කුහකයින්ගේ අනුන්ගේ ධනයට ඊර්ෂ්‍යා කරන, අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කරන, අනුන්ගේ සියල්ලට ඊර්ෂ්‍යා කරන, අනුන්ගේ දේවල් වලින් තමන් යැපෙන, ඒකම තමන්ගේ දේශපාලන ව්‍යාපාරයට පාදක කරගන්න ඒ කුහකයන්ටත් මේක පේන්න බෑ. ඉතින් කුහකයින්ට සහ වෛරක්කාරයින්ට සජිත් ප්‍රේමදාස මහත්මයාගේ මේ සුබසාධන වැඩසටහන් ඇලජික් වුණාට අර කොහෙද ඉත්තෑව යනකොට වගේ පොඩි කැසිල්ලක් ඇති වුණාට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මේ කටයුතු නවත්තන්නේ නැහැ කියන එකත් අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. අනේ නෑ, මාලිමාව අභියෝගයක් කියලා අපි කිසිසේත්ම හිතන්නේ නැහැ. මොකද දැන් හැමදාම ඔබතුමාලා පාර ගියොත් දැන් ඔය 100%, 2%, 3% කාලේ ඉඳලම හැමදාම පාරේ දෙපැත්ත බලපුවාම පෝස්ටර්, ඒ පෝස්ටර් හැමදාම මාලිමාව නොහොත් ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර්. ඒගොල්ලෝ එදත් පෝස්ටර් ගහන්න දක්ෂයි, එදත් ප්‍රචාරණයට දක්ෂයි, අදත් ඒ විදිහටම ප්‍රචාරණයට දක්ෂයි. එතකොට සමාජිකයන් 100ක් ඉන්නවා නම් ඒ 100 1000ක් කරලා පෙන්වන්න ඒගොල්ලෝ දක්ෂයි. ඇත්තටම අපේ පක්ෂයට වැඩිය දක්ෂයි. එතකොට ඒ ඉන්න 100 අම්පාරද කරන්නේ, පොළොන්නරුවද කරන්නේ, මහනුවරද කරන්නේ, ඒ සියලු දෙනා ඒ තියෙන ඒ ඉන්න ජනතාව ටික කළමනාකරණය කරන්නත් ඒගොල්ලෝ දක්ෂයි. ඉතින් ඒ නිසා මේ ඇති කරගෙන තියෙන මේ කෘතිම රැලි, ඒ කෘතිම ඒ රැලි වලට අපි බය වෙන්නේ නැහැ. අපි මොකද අපි මේ මැතිවරණයට ඉදිරියට පටන් ගන්නෙම 155ක ස්ථාවර ෆික්ස් ඩිපොසිට් එකක් ඇතුව, 155ක ඡන්දයක් ස්ථාවරව ඇතුව තමයි අපි මේ මැතිවරණය පටන් ගන්නේ.